මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ අයිබෝවන් සුබූ දෑසනක් වේවා කියලා ඔබට බොහොම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් කියලා කියලා අපි ඔබට කියන්නේ ආයුෂ බොහෝ වැඩි වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා. ඉතින් ආයුෂ වැඩි වෙන්න නම් අපි නිරෝගීමත් ආහාර වේලක් ගන්නට ඕනේ. ඖෂධීය ගුණයෙන් උසස්, ඒ වගේම තමයි පෝෂණයෙන් උසස් ආහාර වේලක් ගන්නට ඕනේ. ඉතින් ඔබ දන්නවා ආරෝග්‍ය වැඩසටහනින් නිර්මාංශ ආහාර සංස්කෘතියක් ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම මා කැමති ආරෝග්‍ය මේ සුවැති දිවියකට ගුණැති ආහාර කියන මේ කෑම වටවුරු පොත සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම වොයිසස් ෆෝ ඇනිමල්ස් කියන මේ සංවිධානය මාධ්‍යයක් විදිහට 121 සඳ ටීවී මාධ්‍ය නාලිකාව සමගින් එකතු වෙලා තමයි මේ සමාජ සත්කාරයක් විදිහට, සමාජ මෙහෙවරක් විදිහට මේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මා අදත් බොහොම ආදරෙන් ගෞරවෙන් සමන්මලී රාජකරුණා මහත්මයට ආරාධනා කරා ආරෝග්‍ය වැඩසටහන සමග එකතු වෙන්න කියලා ඔබ වෙනුවෙන් රසවත් නිර්මාංශ ආහාර වේලක් සකසා දෙන්න. අයිබෝවන් සුදේශනාක. ඉතින් ඔබතුමියගෙන් අහන්නට කැමතියි, දැන් අද අපි මොනවද අපේ හිතවතුන්ට මේ හදලා පෙන්නන්න? අද අපි හදන්නේ පස්ටා එකක්. පස්ටායි නිවිති සෝස් එක. නිවිති සෝස් නිවිති සෝස් එක පාස්ත කාලා තියෙනවද? අතුස්සන්න බලන්න. අපි නම් සාමාන්‍යයෙන් පාස්තා සෝස් එක තමයි පාස්ත කන්නේ. අද ඊට වැඩිය වෙනස්. නිවිති සෝස් සමග පාස්තා එක කොහොමද හදන්නේ කියලා අපි කියමු. ඔව්, අපි බලමු ලංකා ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ. ඉස්සෙල්ලා නිවිති සෝස් එක හදමු නේද? ඔව්, අපි ඉස්සෙල්ලා නිවිති සෝස් එක හදමු. අපි මේ පැස්ටා එක තම්බලා අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක තම්බන විදිහත් අපි පොඩ්ඩක් අපේ හිතවතුන්ට කියන්න ඕනේ. සමහරක් වෙලාවට ඔබතුමිය දන්නවා ඇති, දැන් ඔබතුමිය කැම හදන හින්දා නම් අනිවාර්යෙන් දන්න කොච්චර වෙලාවක් තැම්බෙන්න ඕනද. මේක සමහරක් වෙලාවට බෙරි වෙන්න පුළුවන්, බෙරි වෙන්නේ නැතුව කොහොමද තම්බ ගන්න කියලා. ඇත්තටම කොහොමද අපි පාස් එකක් තම්බ ගන්න? අපිට මෙහෙමයි, අපි ඉස්සෙල්ලාම උණු වතුර එකක් ලිපේ තියෙනවා. උණු වතුර එකක් ලිපේ තියලා අපි ඒකට ලුණු ටිකක් දාලා අපි මොනවා හරි ඔයිල් ටිකක් නැත්තම් මොනවා හරි තමන් පාවිච්චි කරන තෙල් ටිකක් මොනවා හරි දාන්න, තෙල් මේ සැන්දක් විතර දාලා අපි ඒ වතුර එක හොඳට උතුරනකොට මේ අපේ පැස්ටා ටික අපි ඒකට දානවා. පැකට් එක දානවා. ඔව්, දාලා හැබැයි වහන්න එපා. වාපු ගමන් උතුරනවා. ලිප හැම තැනම යනවා. වහන්න එපා. වහන්න නැතුව අපි විනාඩි 20ක් විනාඩි 30ක් විතර 30ක් තඹ ගන්නවා. මේක තඹ ගන්නවා. ඒ කියන්නේ ලිප ඕෆ් කරලා නැතුව නේද තඹ ගන්නේ? ලිප ඕෆ් කරන්න නැතුව. ඔව්. ලිප ඕෆ් කරන්න එපා. නෑ. ලිප ඔන් එකේ තියෙද්දිම මේක හොඳට දාලා අපි විනාඩි 30ක් විතර මේක තඹ ගන්න. අපිට එතකොට බලන්න පුළුවන් මේක තැඹිලා ඇද්ද කියලා බලන්න. මදි නම් තව විනාඩි 10ක් විතර තියන්න. බොහෝ විට පැය භාගයක යන විනාඩි 30 යනකොට මේක තැඹි. තැඹෙනවා. ඔව්. ඒ කියන්නේ අර ඔයිල් එක දාන්න මේක ඇලෙන්නේ නැතුව තියාගන්න ඕනේ. නේ? දර්බේරි ගතිය නැති වෙන්නේ. එකට ඇලෙනවා. ඔන්න දැන් ඕගලන්ට අපි කිව්වා පාස්තා එකක් කොහොමද තඹ ගන්න කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි පාස්තා එක තඹ ගන්න. ඉතින් ඕගලන්ගේ රෙසිපි බුක් එක අතට ගන්න, මේ අවශ්‍ය කරන සියලුම උවමනා කරන දේවල් මේ පැස්ත සමග සෝස් එකට, නිවිති සෝස් එකට අවශ්‍ය කරන දේවල් තමයි දැන් අපි කියන්න යන්නේ. එහෙමනම් අපි මුලින්ම කියමු නිවිති සෝස් එකට මොනවද ඕනි කියලා. ඕන කරන්න කියලා අපිට මුලින්ම අපිට ඕනේ කජු. අපිට කජු ටිකක් ඕන, හීනේට කපාගත්ත කජු ටිකක් ඕන. අපිට තව ඕනේ ඔගොල්ලෝ දන්නව ඇති බැසිල් කොළ. බැසිල් කොළ ස්වල්පයක් ඕනේ. අපි බැසිල් කොළ ටිකත් අරගෙන ඊළඟට අපිට මේකට ප්‍රධානම ඕන වෙන්නේ නිවිති. නිවිති කොළ ටිකක් අපිට ඕන. තව අපිට ඕන වෙනවා කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ. ඔව්. මෙන්න තියෙනවා කොත්තමල්ලි කොළ. ලංකා අපි මේකෙන් ටිකක් අරගෙන ඉමු.
ඇත්තටම අපි මේ කතා කරන ගමන් අපි කෑම හදන ගමන් අපි කිව්වොත් එහෙම නිමිති වල තියෙන ಗುಣ නේද ඇත්තටම ගොඩක් අය නිමිති ගෙදර වවා ගන්නවා සහ හරි ඉක්මනින් වැවෙනවා ඉතින් නිමිති අපි දකින්නවා පරිප්පු එකට දාලා හදනවා අපි සාමාන්‍යයෙන් දකින්න සුප් එකට සුප් එක බ්ලෙන්ඩ් කරද්දී නිමිති කොළයක් දෙකක් දානවා ඉතින් ඒ වගේ තමයි මේ නිමිති සෝස් එකේ කොයිතරම් උසස් ගුණයක් තියෙනවද කියන කාරණාවත් අපි මතක් කරන්නට කැමති ඇගේ ශක්තිය වර්ධනය කරන්න ගොඩක් වෙලාවට අපි කොළ වර්ග කනවා හිමොග්ලොබින් අඩු වුණාමත් ගොඩක් කියනවා මේ අපිට කොළ වර්ග කන්න කියලා ඒ වගේම යකඩ ඌනතාවය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිවිති කන්න කියලාත් වෛද්‍යවරුන් පවසනවා ඉතින් ඒ නිසාම තමයි මේ ඖෂධ ගුණයෙන් උසස් දේවල් මේ නිර්මාංශ ආහාර වේලක තියෙන වටිනාකම කියලා දෙමින්ම රසවත් කෑමක් මේ විදිහට කොහොමද හදාගන්නේ කියන කාරණාව අපි ආරෝග්‍ය වැඩසටහන තුළින් කියලා දෙන්නේ දැන් අපි නිවිති කොත්තමල්ලි කොළ ටිකයි ගත්තා. කොත්තමල්ලි කොළ ටිකයි ගත්තා. අපිට මේකට ඕන සුදු ලුණු. සුදු ලුණු. සුදු ලුණු බික් 4ක් විතර. අපිට දැන් මේ 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 ප්‍රමාණයට අපිට ඕන වෙන්නේ සුදු ලුණු බික් 4ක් විතර. දැන් මේ අපි කියන්නේ පාස්තා සෝස් එක. ඒ කියන්නේ නිවිති සෝස් එක. පාස්තා කන්න නිවිති සෝස් එක කොහොමද හදාගන්නේ සා ඒකට අවශ්‍ය කරන දේවල්. ඉතින් අපි ගත්තා නිවිති කොළ ගත්තා. ඒ වගේම මේ කොත්තමල්ලි කොළ ගත්තා. ඒ වගේම කජු තියෙනවා නේද? ඒ වගේම අපි සුදු ලුණු එකතු කරගන්නවා දැන්. ඉතින් මේකත් ලංකා අපි හීනියට කපා ගන්න ඕන. මොකද අපි මේ ටික ඔක්කොම එකතු කරලා මේ අපි අඹර ගන්න ඕන. අඹර ගන්න ඕන. ආහා. ඒ නිසා පොඩිවට කපලා මේ බොහෝ ගෙවල් වල දැන් අඹර ගන්න ගල් ඒවා නැහැනේ මිරිස් ගලක් එහෙම. එතකොට අපිට වෙන්නේ මේක මේ බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ බැසිල් කොළ එකතු කරගන්න කියනවානේ. එතකොට මේ බැසිල් කොළවල තියෙන සුවඳ අපි දන්නවා මේ බුරියානි එකක් කනකොට මේ හරි සුවඳක් තියෙනවා දැන් බැසිල් එකතු කරන බුරියානි එකට. හැබැයි අපි මේ සෝස් එකට බැසිල් කොළ එකතු කරගන්නේ මේ සුවඳට සහ ගුණයට. ලංකා සුවඳ තමයි බැසිල් කොළවලින් අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒකේ එන ඒ සුවඳ අපිට මේ ඒ කෑම කන්න ආහාර රුචියක් ඇති කරනවා බැසිල් කොළවල එන ඒ සුවඳ නේද? ඔව්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දේවල් එකතු කරගන්නේ. දැන් මේ ටික ඕන කරපිංචා. කරපිංචා රම්පේ ඕනේ නේද? රම්පේ. රම්පේ කරපිංචත් එකතු කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි පාස්තා ටික අපි තඹගෙන ගෙනල්ලා තියෙනවා දැන් අපි බලන්නේ නිමිති සෝස් එක කොහොමද හදාගන්නේ කියලා ඉතින් ඕගලගේ රෙසිපි බුක් එක අරගෙන නිමරදිව ලියා ගන්න අවශ්‍ය කරන දේවල් ඉතින් හෙට අනිවාර්යයෙන්ම ඔබේ දරුවන්ට ආදරණීය ස්වාමිපුරුෂයාට ආදරණීය දෙමාපියන්ට හදලා දෙන්න නිමිති සෝස් සමගින් හොඳ පැස්තා එකක් නේද ලංකා දැන් අපි මේ ටික පොඩි කපා ගන්න ඕන අපිට ග්‍රයින්ඩ් කරගන්න පහසු වෙන්න ඔව් මේ විදිහට අපි පොඩියට මේ කොළ ටික කපා ගන්නවා නිවිති කොළයි කොත්තමල්ලි කොළයි කොත්තමල්ලි කරපිංචායි රම්පේ රම්පේ මේ ටික ඔක්කොම පොඩියට පොඩියට කපා ගන්නවා මට හිතෙනවා මේ මේ දේවල් එකතු වෙනකොට හරි රසට තියෙයි කියලා නේද රසට තියෙනවා මට ඉවිසිල්ලක් නැහැ රස බලන කම සුවඳ ලංකරෙන්නේ සුවඳ රසය නේද ඉතින් තව තියෙනවා මම ආසම කරන දෙයක් පස්සේ අපි එකතු කරගන්නේ මොනවටද කියලා කියමු චීස් චීස් උත්තෝනේ වීගන් චීස් තමයි ඕනේ නේ වීගන් චීස් ඔව් දැන් අපි ග්‍රයින්ඩ් කරගන්න යන්නේ නේ ඔව් මේකට දාලා හොඳයි දැන් අපි ග්‍රයින්ඩ් කරගන්න යන්නේ මේකේ තියෙන රෙසිපි එක අපිට කොටා ගන්න කියලා. ඉතින් දැන් ලෙහෙසියටත් පහසුවටත් නූතනයේ ගෘහණියන් පුරුදු වෙලා තියෙනවා. බ්ලෙන්ඩර් එකක්, ග්‍රයින්ඩර් එකක් තමන්ගේ කුස්සියට ගෙනල්ලා නේද? පැන්ට්‍රි එකට ගෙනල්ලා පාවිච්චි කරන්න. ඉතින් අපි ඒ නිසාම මේ සීළු දේවල් අපි කිව්ව සීළු දේවල් ග්‍රයින්ඩ් කරගන්න යන්නේ. හොඳයි. ඉස්සලාම අපි දැම්ම සුදු ලුණු. අපි ඊළඟට කජු ටික දාගමු. ඊට පස්සේ මම අසම කජු මේකෙන් කජු මද දෙක තුනක් අඩු වෙලා තියෙන්නේ මෙන්න කජු කජු ටික දාගමු ඊට පස්සේ අපි බැසිල් කොළ ඊට පස්සේ අපි දැම්මා බැසිල් කොළ ඊට පස්සේ අපි මේ කයිනියට කපාගත්ත
කොළ ටික. ඔව්. නිමිති තියෙනවා මෙතන. ඒ වගේම කොත්තමල්ලි කොළ තියෙනවා, කරපිංචා තියෙනවා, රම්පේ තියෙනවා. රම්පේ. අනේ මේ ටික දැන් ග්‍රයින්ඩ් කරගන්න යන්නේ. එහෙනම් ආදරණීය හිතවතුනි අපි පුංචි විරාමයක් අරගෙන ඔබ හමුවට නැවතත් එනවා. අපි විරාමෙන් පසුව පෙන්වන්නම් කොයි විදිහටද මේ මිශ්‍රණය එන්නේ කියලා. එහෙමනම් ඔබ ওই විදිහටම ඉන්න. අපි එනවා විරාමෙන් පස්සේ මේ ඔබේ මාර්ධරණීය ආරෝග්‍යාව වැඩසටහන. අනේ අපි විරාමයට ගිහිල්ලා එනකොට මේ කොළ ටික කජු හැමදේම බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ විදිහට පල්ප් එකක් වගේ හැදිලා මෙන්න මේ විදිහට තමා තියෙන්නේ. හැබැයි මේකේ හොඳ සුවඳකුත් එනවා. ඉතින් සුවඳ ගැන මම කියනවා ඕගොල්ලෝ ගෙදර හදනකොට හදලා බලන්න. හරිම සුවඳයි. අපි තාම සෝස් එක හදලා ඉවර නැහැ. මේක අපි ඊළඟට මොකද කරන්නේ? සමන්මලි මාත් ලංකා අපි මේ ටික ඔක්කොම වෙන වාජනයකට දාලා අපි මේක පොල් කිරිත් එක්ක මික්ස් කරගන්නවා. පොල් කිරිත් එක්ක මික්ස් කරගන්න ඕනේ. පොල් කිරිත් එක්ක අපි මේක ඇස් කරමු. මේ විදිහට මේක මේ ඝන ද්‍රාවණයක් විදිහට තියෙන්න ඕනේ. කොත්තමල්ලි කොළ ඒවගේම කරපිංචා රම්පෙ පොඩි කෑල්ලක් ඒවගේම බැසිල් කොළ එකතු කරා කජු එකතු කරා සුදුළු ලුණු එකතු කරා තව මට අමතක වෙච්ච දා තියෙනවා මේ ටික තමයි අපි එකතු කරන්නේ ඒ ටික තමයි අපි එකතු කරේ ඉතින් හොඳ සුවඳක් එක්ක තමයි මෙන්න මේ විදිහට සෝස් එක හැදෙන්නේ දැන් පොල් කිරි මිටි කිරි නෙමෙයි හබයි අපි එකතු කරගන්නේ නේ මිටි කිරි ටික හා මිටි කිරි ටිකක් තමයි මේ විදිහට අපි අර අපි එකතු කරපු නිවිති මිශ්‍රණයට අපි හදාගත්තු නිවිති මිශ්‍රණයට එකතු කරන්නේ අපි හැබැයි සෝස් එක සෝස් එක මට හැබැයි මතක් වෙච්ච දෙයක් තමයි සමන්මලි මහත්මිය මේ සෝස් එකට අපි ලුණු දැම්මේ නැහැ. ඒ පාස්ටා එකට ලුණු දාන හින්දාද? ඔව් දැන් අපි ඒකේ දැන් ලංකාවේ පාස්ටා එකේ මිශ්‍රණයක් කරනවානේ. ඔව් අපි ඒකට ලුණු දානවා. ඒකට ලුණු දානවා. ඒක නිසා අපි සෝස් එකට ලුණු දැම්මේ නැහැ. ඔන්න මේ විදිහට සෝස් එක හදාගෙන පාස්ටා එක හදනකම් ඔයගලන්ට මේක ෆ්‍රිජ් එකේ තියාගන්නත් පුළුවන් නේද? එහෙම නැත්නම් මේ විදිහට තියාගන්නත් පුළුවන්. සෝස් එකද? ඔව්. මේ ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ අපි දැන් හදලා. දැන් හදන නිසා ඒකට එකතු කරන්න පුළුවන්. අපි මේක පැත්තකින් තියනවා. ඔන්න දැන් අපි සෝස් එක හදලා ඉවරයි. හරි උකුයි. මෙන්න මේ විදිහට තමයි සෝස් එක ඊළඟට තියෙන්නේ. අපි දැන් ටෙම්පරාදු කරන්න අවශ්‍ය බඩු ටික ගන්න ඕනේ අපිට ඕන වෙනවා. ඉඟුරු සුදු ලුණු හොඳට තලාගෙන. ඉඟුරු සුදු ලුණු ටික. බී ලුණු ගෙඩියක්. බී ලුණු ගෙඩියක්. අම්මිරිස් කරල් 3ක් 4ක්. ඒ වගේම කරපිංචාත් තෝනේ. කරපිංචා තාක්. රම්පේ. රම්පේ කෑල්ලක්. බෙල් පෙපර්. බෙල් පෙපර්. තව දෙන්න මට මේ සුකිනි ගෙඩියක්. එක පොඩි එකද? අපි මේ ටික දැන් පොඩිවට කපා ගන්න ඕනේ. හොඳයි දැන් අපි ටෙම්පරාදුවට තමයි ලෑස්ති වෙන්නේ පාස්තා එක ටෙම්ප කරන්න. හැබැයි ඊට කලින් අපි මේ අවශ්‍ය කරන දේවල් එකතු කරලා කපා ගන්න විදිය තමයි ඔබට පෙන්වන්නේ. දැන් අමිරිස් අපි ඉස්සෙල්ලාම කපන්නේ. ඔව් අමිරිස් ටික කපන්න. සර වැඩිපුර ඕන නම් ඉතින් මේ අමිරිස් ටික කපන්න. අමිරිස් කරල් 3-4ක් දාගන්න පුළුවන් ඒ Taman රස බලාපොරොත්තු වෙන විදිහට. සර වැඩිපුර ඕන නම්. ආ. අපි ඊළඟට බෙල් පෙපර් එක කපා ගමු. බෙල් පෙපර් එක තමයි ඊළඟට අපි කපා ගන්න. අර වර්ණවත් වෙන්න දැන් අපේ කෑම එක විවිධ වර්ණයෙන් යුතුව පේන්න නම් ඕගලන්ට පුළුවන් yellow color. yellow bell pepper ගන්න පුළුවන්, red bell pepper ගන්න පුළුවන්, green bell pepper ගන්න පුළුවන්. එහෙම එකතු කළා දාන්න පුළුවන් නේද? ඔව්. එතකොට ඉතින් වර්ණවත්. ඔව්. ඉතින් මේ අවමිරිස් කපනකොට මට හිතුණ දෙයක් සමන්මලි මහත්මිය මේකට අපිට කොච්චි එකතු කරගත්තු රසය වෙනස් වෙනවා නේ? ඔව්. කොච්චි රසත් එක්ක තමයි ඉතින් ඔව්. මෙන්න මේ විදිහට බීඩි උණු ගෙඩියකුත් අපි කපා ගන්නවා. B
බීලූුණු ගෙඩියක්. දැන් මේ අපි සාමාන්‍යෙන් ඔබේ නිවසේ සාමාජිකය තුන්දෙනෙක් වගේ හතර දෙනෙක් වගේ ඉන්නවන ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි පෙන්න්න නේද. හතර දෙනෙකුට වගේ අවශ්‍ය ප්‍රමාණය තමයි අපි පෙන්න්න. හැබැයි ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් මේ අපි ගන්න ද්‍රව්‍ය තවටිකක් වැඩිපුර එකතු කරන්න. ඉතින් ගෘහණියක් වුණාම අපි දන්නවා ඒක ඕගොල්ලො දන්නවා කොයි විදිහටද සංඛ්‍යාව වැඩි වෙනකොට මේ අමුද්‍රව්‍ය තවත් වැඩි කරගන්න ඕනි කියලා. ඉතින් මේ රසය මේ විදිහට එන්න මේ අපි කියන පිළිවෙලටම මේ හැම දේම එකතු කරන්න කියලත් අපි කියනවා. ඔව් ඊළඟට මේකට මේ අපි දැන්ගත්ත මේ මේ කොළපාට පිපිඤ්ඤා ගෙඩියක්. හැබැයි මේකට සුකිණිත් එකතු කරගන්න පුළුවන් නේද. සුකිණි කියලා කියන්නේ අර දිග කහපාටට කොළපාටට දෙන ලොකු පිපිඤ්ඤා එක. ඉතින් සුකිණි එකතු කරගන්නත් පුළුවන්. ඒකත් අපි පොඩියට පෙතිකබා ගන්නවා. මේක ලංකාවේදී තමන් ආස කැමති විදිහකට කපා ගන්න පුළුවන්. කොටු කපන්නත් පුළුවන් නැත්නම් ওই විදිහට පොඩි නේද තමන්ට ඒකට හොඳයි කියලා ඒක කපා ගන්නත් පුළුවන්. ඔව්. ඉතින් අපේ මේ කුස්සිය තියෙන්නේ එළියේ. ඉතින් අපේ කිචන් එක එළියේ තියෙන නිසා පොඩ්ඩක් අහල පහල කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. එතකොට මැස්සෙත් දෙන්නේ කිගිරිලා යනකොට මේ පැත්තත් පොඩ්ඩක් බලලා යනවා. ඉතින් ඒ වගේ දේවලුත් වෙනවා. මොකද අපි ස්වභාව සෞන්දර්යයත් එක්ක එකතු වෙලා තමයි මේ කෑම එක හදන්නේ. ඉතින් ඒක නිසා මොකද අපි හිතුවා අපි නිර්මාංශ ආහාර වේලක් ඔබට සදා දෙන්න හදලා දෙන්න කියලා දෙන නිසාම මේ වගේ අපි සාමාන්‍යයෙන් අපේ ස්ටුඩියෝ එකේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න නැතුව මේ වගේ අපේ ගෙවත්තට ඇවිල්ලා මේ අපේ ගෙවත්තේ මේ වැනි දෙයක් කරන්නට පුළුවන් කියන කාරණාව ඔබට පෙන්වන්න. එහෙම නේද? හරි. ඔව් ලංකා. අපි එනම් පටන් ගමුද? හොඳයි. දැන් අපි ටෙම්පර් කරන්න යන්නේ. පේනවනේ දැන් මේ පැත්තේ තියෙන අපේ මේ ගෙවත්තත් එක්ක තියෙන මේ කිචන් එකෙන් තමයි වෙන ගත්ත භාජනේ ලිපේ තිබ්බා. දැන් ලිප පත්තු කරා. ගින්දරත් අපි මද වශයෙන්ද තියන්නේ නැත්නම් ටිකක් වැඩිපුර තියෙන මද වශයෙන් තියාගන්නවා ගින්දර. මේ අපිට ලංකා මේකට ඔලිව් තෙල් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔලිව් තෙල්. ඔව්. එහෙම නැත්නම් ඉතින් Taman gedara කැමති තෙල් වර්ගයක්. ඔව්. හොඳයි. ඉතින් ඔලිව් තෙල් කියලා අපි කියන්නේ අපේ රෙසපි එකේ අනිවාර්යයෙන්ම ආරෝග්‍ය සුවැති දිවියකට ගුණටි ආහාර කියන මේ රෙසපි බුක් එකේ අපිට කියලා තියෙන්නේ ඔලිව් තෙල් භාවිතා කරන්න කියලා. ඒකත් මං හිතන්නේ නිරෝගීතාවයට තවත් නේද රුකුලක් වෙනවා අපි ඔයිල් වර්ග කතා කරනකොට. අන තෙල් එක හොඳට රත් වෙනවා. දැන් අපි කරපිංචයි රම්පේ තමයි මුලින්ම එකතු කරගන්නනේ. ඒ හොඳ සුදුකුත් වෙනවනේ කරපිංචයි රම්පේ එකතු කරගත්තාම. අපි ඊට පස්සේ අපි කොටාගත්ත මේ ඉඟුරු සුදු ඉඟුරු සුදු චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු තමයි අපි මේ විදිහට ඊළඟට එකතු කරන්නේ. ඊට පස්සේ අපි එකතු කරමු අම්මිරිස් ටික. අම්මිරිස් ටික ඊට පස්සේ අපි අම්මිරිස් ටික එකතු කරගන්නවා. යන්තම් පොඩ්ඩක් වැදුනහම ඇති ගොඩාක් අපි මේ කර කරගන්න යන්නේ නැතුව නැත්නම් අපි රස නැතුව යනවනේ. ගොඩක් ටෙම්ප කරගන්න නැතුව යන්තම් නේද ටෙම්ප කරගෙන ඒ සුවඳ එනකොටම නේද හොඳ සුවඳක් එනවා. අපි ඊළඟට බෙල් පෙපර් ටික. බෙල් පෙපර් ටික එකතු කරනවා. විදිහට අපි රෙඩ් බෙල් පෙපර් තමයි එකතු කරගත්තේ. ඉතින් අපි කලින් කිව්වා වගේ yellow, green, red බෙල් පෙපර් වර්ණ තුනම එකතු කරගන්නට ඔබට හැකියාව තියෙනවා. එතකොට ලස්සන වර්ණවත් වේවි මේ ආහාර වේල. හැබැයි මම දකින දෙයක් තමයි සමන්මලි මහත්මිය මේ වර්ණ ඒ විදිහටම තියෙන ගොඩක් අය මේ කෑම වැඩිපුර තම්බනේ හින්දා දේ තියෙන වර්ණේ නැති වෙලා යනවා. ගොඩක් කළා මේ ලිපේ තියාගෙන හැඳි ගන්නකොට මේ තියෙන වර්ණේ ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ විනාශ වෙනවානේ රසය වැඩිනේ. ඔව්. ඒක නිසා අපි පුළුවන් තරම් අපි කන බොන දේවල් පුළුවන් තරම් ඉක්මනට හොයා ගන්න ඕනේ. අපි ඊළඟට දාමු සුකිණි ටික. එකතු කරා.
දැන්නම් ඇත්තටම හොඳ සුවඳක් එනවා මට දැන් මගේ බඩකින්න වැඩි වේගෙන එන්නේ අනිවාර්යයෙන්ම දැන් කාලා රස බලන වෙලාවත් ඉතාමත් ආසන්නයි තම අපේ බීලුණු එකතු කරේ නැහැ ඔව් බීලුණු ගොඩාක් සම්බන්ධ නැති නිසා අපි අන්තිමට දාලා ගමු යන්තම් තැඹුණාම රසයි හොඳයි දැන් දාමු බීලුණු ටික හැබැයි අර සුකිනිත් අපිට ගොඩක් වෙලා සම්බන්න ඕනේ නැහැ නේද ගොඩක් ටෙම්ප කරන්න ඕනේ නැහැ නිකන් විනාඩියෙන් වගේ නේද මේ ටික ඔක්කොම විනාඩි දෙකක් වගේ ඇතුළත ඔව් විනාඩි දෙකක් වගේ ඇතුළත ඔව් ටෙම්ප කරගත්තා නම් ඇති ඇති අපිට ලංකා ඊළඟට සෝස් එක ඕන වෙනවා පෙස්ටෝ එක ඕන මම බලාගෙන හිටියේ අපි තාම ලුණු එකතු කරේ නැහැ අපි ලුණු එකතු කරමු හැම වෙලේම අපිට වෛද්‍යවරු කියනවානේ ලුණු එකතු කරන්න කියලා පුළුවන් තරම් අන්තිමට අඩු වෙන්න ඕනේ නේද? ඔව් ලුණු අපේ මේ කරී එකේ දෙන්නයි දෙන්න ඒකේ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවා කියලා කියනවා. ඔව්. අපි ඒ නිසා පුළුවන් තරම් ඔය liver වල අන්තිමට ලුණු එක කරගමු. දැන් නම් ඇති වෙයි ලංකා පිළිමු ටිකක් දාලා. ඔගලන්ට පේනවා ඇති අපි පැස්ත එක ටෙම්ප කරගන්න තමයි යන්නේ අපි හැමදේම එකතු කරා ඉඟුරු සුදු ලුණු එකතු කරා ඒ වගේම බෙල් පෙපර් එකතු කරා රට ලුණු ගෙඩියක් එකතු කරා සුපිනි එකතු කරා කරපිංච රම්බේ මේ හැමදේම ටෙම්ප එකට එකතු කරා ඉතින් මේ විදිහට තමයි ටෙම්ප වෙන්නේ ඊට පස්සේ තමයි අපි සෝස් එක එකතු කරන්නේ නේද දැන් අපි සෝස් එක එකතු කරමු දැන් අපි මෙන්න මේ විදිහට සෝස් එක එකතු කරා. දැන් ඒකම වගේ අපි මේ පැස්ටා එකත් මේකට එකතු කරමු. සෝස් එක එකතු කරද්දිම මෙන්න මේ විදිහට පාස් එකත් හොඳට තම්බා ගත්තු පැස්ටා එකත් එකතු කරනවා. දැන් ඔබට පේනවා ඇති කොයි විදිහටද නිවිති සෝස් එක සමග පාස්තා එක මේ විදිහට එකතු වෙන්නේ කියලා රසය මං කියනකම් මම ඔබ බලන්න ඇත්තටම අපි සාමාන්‍යයෙන් නෙත පිනවලනේ දිව පිනවන්නේ නේද සමහරවිට ඒක තමයි අපි ඉස්සෙල්ලා ලස්සන පාටක් නේද ආ හරිම ලස්සන පාටක් තියෙනවා අර රෙඩ් බෙල් පෙපර් එකේ රතු පාටත් එක්ක මේ කොළ පාට නිවිතිවල ආ ඒ රසය ඒ පෙනුම කොයි තරම් අපූර්ද නිරෝගිමත් ජීවිතයකට දැන් මට හිතුන දෙයක් තමයි දැන් ගොඩක් අය මාංශ ආහාර මේ වගේ පැස්තකක් හදනකොට එකතු කරනවානේ හැබැයි මේක දැක්කහම අපිට හිතන දෙයක් තමයි මේ මාංශ ආහාර ඕනේද නේද ඔව් ලංකා ලංකා දැන් නම් මේක ඇති මම ලීප් ඕෆ් කරනවා හරි මදකින්නේ තමයි අපි මේ කෑම එක කුක් කරගත්තේ ඉතින් ලිපත් දැන් ඔෆ් කරලා තියෙන්නේ දැන් ලිපේ රසයෙන් තව පොඩ්ඩක් කුක් වෙනවා ලංකා මම දැන් ඔයාට මේක රස බලන්න දෙන්නම් ඈ වාව් බලන්න රසයිද කියලා මේ මොහොත උදා වෙනකන් තමයි මම බලාගෙන හිටියේ මේ ලංකා අපි මෙහෙමයි මේකේ මේ වීගන් චීස් තියෙන්නේ මේ චීස් ටිකක් මේ කුඩට දැම්මම දාලා අපිට ඔයගලන්ට පුළුවන් මේ අවන් කරගන්න අවන් එකේ දාලා පොඩ්ඩක් රත් බේක් කරගත්තා නම් හරි රසයි මේ චීස් එක පොඩ්ඩක් අර ලස්සනට මේ විආර වෙලා යන්න රසයි මේ කරගන්න පුළුවන් නම් අපි දැන් කරගත්තේ නෑ නමුත් එහෙම කරගත්තොත් හරි රසයි දැන් බලමු ලංකා කාලා ලොකු ප්ලේට් එකක් කවනවා මේ බලන්න කොච්චර හොඳ සුවඳක් එනවා ඉතින් රසයත් ඒ වගේම කියලා මම දන්නවා වීගන් චීස් තමයි එකතු කරලා තියෙන්නේ ඉතින් මේ විදිහට වීගන් චීස් එකතු කරලා විනාඩි දෙකක් බේක් කරගන්න කියලා තමයි අපි මෙතුමිය කියන්නේ ඉතින් අපි බලමු රස කොහොමද කියලා හරිම රසයි මං හිතන්නේ සමන්මණි මහත්මිය මම මේ වගේ පාස්ත එකක් කාලා නැහැ මං කවදාවත් කාලා නැහැ මේ පළවෙනි වතාවට තමයි නිර්මාංශ මේ විදිහට නිවිති සෝස් එකත් එක්ක පාස්ත එකක් කෑවේ ඇත්තටම හරිම රසයි මේ සෝස් එකේ තියෙන රසය ඒ වගේම මේ ටෙම්ප කරලා වීගන් චීස් එක දාලා බේක් කරපුවම තවත් රසය ඇති අපි බේක් කරන්න කියලා ඔයගලන්ට කිව්වා අපේ තියෙන කාල වේලාවත් එක්ක අපිට මේ බේක් කරගන්න වෙලාව මදි නිසා තමයි අපි මේ විදිහට ඔයගලන්ට පෙන්වන්නේ
හරිම රසයි. පෝෂණයනුත් උසස් කියලා අපි අනිවාර්යෙන් දන්නා. ඔබේ දුවදරුවන්ට පාසල් යනකොට මේ වගේ පාස්ටා එකක් හදලා දෙන්න. ගෙදර නිවාඩු දවසක ඉන්නකොට වෙනස්ම විදිහේ මේ වගේ නිවිති සෝස් සමග පාස්ටා එකක් හදලා දෙන්න. පිළිගන්නවන්න බලන්න බොහොම අපූර්වට මේ පිළිගන්වලා දුවදරුවන් විතරක් නෙමෙයි ඔබේ ආදරණීය සම්පෝෂයා අම්මා තාත්තා මේ හැමෝම සතුටු වේවි ඔබේ අතින් මේ වගේ කෑමක් හදලා දුන්නාම. නිතර විශේෂයෙන්ම අපි මේ ගැන කතා කළ යුතුමයි. ආරෝග්‍ය ආරෝග්‍ය නිර්මාංශ ආහාර වේලක් සුවැති දිවියකට ගුණැති ආහාර කියන නිර්මාංශ මේ ආහාර වට්ටෝරු පොතෙන් තමයි අපි අනිවාර්යයෙන්ම මේ කෑම ආරෝග්‍ය වැඩසටහනේ මේ ආහාර පිළියෙල කරන විදිහ ඔබට පෙන්වන්නේ. ඉතින් විශේෂයෙන්ම සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම වොයිසස් ෆෝ ඇනිමල්ස් කියන සංවිධානය තමයි 1-to-1 සඳ ටීවී මාධ්‍ය නාලිකාව සමගින් අත්ඇල් බැඳගන්නේ සමාජ මෙහෙවරක් විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම අපිත් මාධ්‍ය සත්කාරයක් විදිහට නිරන්තරයෙන්ම 1-to-1 සඳ ටීවී මාධ්‍ය නාලිකාව නිවැරදි දේ ඒ වගේම ප්‍රමිතිගත වැඩසටහන් තමයි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙමනම් ලබන සතියේ ආරෝග්‍ය වැඩසටහනෙන් තවත් නිර්මාංශ ආහාර වේලක රස මිහිර බෙදා දෙන්නට ඔබට සූදානම් වෙමින්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සමන්වලි මහත්මියට අදත් අපේ වැඩසටහනට එකතු වුණාට අයිබෝවන් කියලා ඔබට සමුදෙනවා. ඉතින් හිතවතුනේ ලබන සතියේ ආරෝග්‍ය වැඩසටහනෙන් මෙලෙස අපි ඔබව මුණගැහෙනවා. අපි ගිහිල්ලා එන සුබ සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ